ඉතින් ආයුබෝවන් අද අපි ඇවිල්ලා ඉන්නවා සෝදායි භූමිදර්ශ ව්‍යාපෘති අනුග්‍රහයෙන් පොඩි අධ්‍යන චාරිකාවක් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ අතරේ අපිට එන්න අවස්ථාවක් ලැබුණා විශේෂ සමුදාන ගොවිපලකට. ඉතින් ඒ ගොවිපල කරගෙන යන්නේ තලාව කෘෂිකර්ම උපදේශක ඉසාර සාමාන්‍ය වර්ණසූරි මහත්මයා. ඉතින් අපි එතුමත් එක්කලා පොඩ්ඩක් කතා කරන්න හිතුවා. කතා කරමින් අපි එතුමගේ ගොවිපල බලන්න හිතුවා. ඉතින් ආයුබෝවන් කිසාර මහත්මයා. ආයුබෝවන්. ඉතින් ආරාධනා කරනවා ඔබතුමාට පිට ඔබතුමාගේ ගොවිපල පිළිබඳ විස්තර ටික ඉදිරිපත් කරන ලෙසට. ඇත්තටම මම මේක කාබනිකවම කරන ගොවිපලක්. ඒතකොට දැනට රසායනිකව තියෙන ඔය අර්බුදකාරී තත්ත්වයන්ගෙන් මිදලා කොහොමද මේ කාබනිකව මේ කරන්නේ කියන එක තමයි මෙතෙන්දි ඇත්තම දැනගන්න පුළුවන් වෙන්නේ. දැන් අද ඉන්නේ අවුරුදු 7ක් කාබනිකව කරපු ඒ නිර්මාණයේ ඇතුලේ මේක ඇත්තටම ඇග්‍රෝ ෆොරෙස්ට් එකක් වගේ දැන් වෙලා තියෙන. ඒ නිසා මට කාබනිකව මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒතකොට මේකෙදි විශේෂයෙන්ම මම කාබනිකව පාවිච්චි කරලා තියෙන්නේ ගැඩවිල්ලුන්ගෙන් ගන්න ඒ අවශේෂයන් තමයි. විශේෂයෙන් ගැඩවිලි බෝමි වොස් එක සහ ගැඩවිලි කොම්පෝස්ට් එක. විශේෂයෙන්ම මේකේ ලිඳක් වටේට ඒ නිර්මාණය කරගෙන ලිඳෙන් දියර පොරක් හැටියට පොම්පේම්ම වගාවට ගැඩවිලි දියර පොහොර යන විදිහට මේ නිර්මාණය කරගෙන මම වැඩේ පහසු කරගෙන තියෙනවා. ඊට අමතරව ඒන කොම්පෝස්ට් ඝන කොම්පෝස්ට් එක අතුරු වගාවන් ලෙස පාවිච්චි වෙන අන්නාසි ඉඟුරු කහ නයිමිරිස් ඒ වගේ කරන අතුරු භෝගයන් සඳහා යොදාගෙන තියෙනවා. ඔව් එහෙමනම් අපි ගොවිපල නරඹන ගමන් එතුමත් එක්ක කතා කරමු. ගැඩවිලි දියර පොහොර එක සහ කොම්පෝස්ට් එක හදන ක්‍රමවේදය. දැන් එතකොට මේක දැන් ඔයාලට තේරෙන වාරි පහසුකම් මට කොච්චර තිබුණත් මම වගාලින්දක් හදාගෙන තියෙන්නේ. මොකද අපිට ඇත්තටම වාරි පහසුකම් තිබ්බට අපිට හිතෙන වෙලාවට ඒ වාරි පහසුකම් හම්බෙන්නේ නැහැ. බෝග අනුව ඒ කවුරු හරි ආයතනය තීරණය කරන විදිහට තමයි ජල කළමනාකරණය වෙන්නේ. එතකොට අපිට ඕන විදිහට හැමදාම බෝග ගාව කරන්න බෑ. ඒ නිසා මම නම් වාරි කර්මාන්තයෙන් මේ වාරි ජලය පාවිච්චි කරන්නෙම නැහැ. අනිත් අයට අවස්ථාව දීලා මම මේ වගාලින්දෙන් තමයි ප්‍රයෝජන ගන්නේ. ඒක ඔයාලා හැමෝටමත් මේ වගේ වගාලින්දක් ඇති. වෙනසකට තියෙන්නේ බලන්න මේ වගාලින්දේ මේ සාමාන්‍ය බැඳපුලින්දේ බැම්මට පිටින් මම තව බැම්මක් බැඳලා තියෙනවා. අපි නිදාක් බැඳහම පේමන්ට් එකක් කියලා අඩියෙන් දානවා පතුල. ඒ පේමන්ට් එක වටේට මම ආය බැම්මක් බැඳලා තියෙනවා. එතකොට නිඳ වටේට ටැංකියක් හැදිලා තියෙනවා. එතකොට මේ ටැංකිය තමයි මම කාබනික ද්‍රව්‍ය හැටියට මේ වගාවේ තියෙන භෝග අවශේෂ ඔක්කොම මේ ටැංකියට දානවා. ඒ අතර අමතරව ගොම ටිකක් දාලා මේ ටැංකියට ගැඩවිල්ල වඳුන්වලා දීලා තියෙනවා. එතනේ ටැංකියේ පතුලින් මම මේ නිඳ පැත්තට කරාම දීලා තියෙනවා. ඔයාලට පේන විදිහට ටී ටී අකුර වගේ තියෙන තැන ඔය තියෙන අනිත් පැත්තට තියෙන ටැංකියෙන් එන බටි. රැතුලින් බට කෑල්ලක් මේ ටැලින්ද පැත්තට දීලා තියෙනවා. ඒතරේ බට කෑල්ලක් දීලා ඒ ටැංකියේ ඇතුලෙන් අපි ඒකට ගඩොල් කැට කීපයක් දාලා කෑලි දාලා වැලි දාලා වහලා තියෙනවා. ඒතර මොකද වෙන්නේ මේ ටැංකියේ තියෙන ගොම හරි මොනවා හරි තියෙන අවශේෂ අර බටේ හරහා කෑලි විදිහට යන්නේ නැහැ. පෙරිලා වතුර විතරයි යන්නේ. එතකොට මේ ටැංකිය මොනවා හරි වතුරක් හරි මොනවා හරි එකතු කරොත් මේකට ඒවා පෙරිලා මෙන්න මේ කරාමෝලින් වහම මෙන්න ඒවා ලිඳට වැටෙන්නේ නැති ඉන්නේ. නැවත මම මේ ආය බටයක් දාලා රවුම් කරලා මෙන්න මෙතනින් එළියට අරන් තියන මේ ඔය ටැංකියට වඩා පාත ටැංකියකට. ඔකට කවුරු හරි වතුර හරි මොනවා හරි දැම්මොත් පෙරිලා අර බටේට ඇවිල්ලා රවුම් බටේ හරහා මෙතන මේ කරාමෙට එනවා. එතකොට මේ කරාමෙන් මේක ටැංකිය පාත ටැංකියක් මේ ටැංකියට පිරෙනවා. ඒතර මේ විදිහට තමයි මේකේ සිස්ටම් එක හදලා තියෙන්නේ. එතකොට ඒ හදපු එකේ මෙන්න ටැංකියට ඊළඟ අපි පතුලටම මේ මොනවා හරි කාබනික අවශේෂ ටිකක් දානවා. දාලා මේකට ගොම දානවා. ගොම දාලා ගැඩවිල්ල දානවා. කොහෙන් හරි ඔයාලා හාරලා බලන්න මේ ඉන්නේ ගැඩවිල්ල. එතකොට ඉතින් මෙයාලා කරන වැඩේ මේ දාන භෝග අවශේෂත් එක්ක මේවා ආහාර කරගන්න කොම්පෝස්ට් කරනවා. ඒතර මේ කොම්පෝස්ට් එකක් හැදෙන්න යන්නේ මාස 6ක් වගේ. මේ බලන්න වල්ලන්න තැනන්නේ ගැඩවිල්ල ගොඩ පේනනේ. ඒ කොහින් හරි අත්තාල බලන්න. හිතලා බලන්න ඇහැට පේන්නේ නැති සුත්‍ර ජීවීන් විසින් කොම්පෝස්ට් හදනවා අපිවත් දන්නේ නැහැ නේ. රොඩු ගොඩක් දිරලා කුඩු ගොඩක් එනවා. ඒතර පේන්නේ නැති ඒ සතාට යන්නේ මාස 3ක් විතර කාලයක්. මේ වගේ ඇහැට පේන මහා ජීවියෙකුට ඒක ඒක වැඩේ කරන්න යන්නේ මාසෙකමාරයි. එතකොට කොණ ගොඩක් කොම්පෝස්ට් ගොඩක් කරන්න ගැඩවිලි පාවිච්චි කරනවා නම් මාස 3ක් යන එක අපිට මාසෙක හමාරෙන් කරගත්තා. ඒ වගේම තමයි මේ හැදෙන මේ පොහොර ගොඩේ ගුණාත්මයක් සාමාන්‍ය කොම්පෝස්ට් එකකට වඩා 30-40 ගුණයක් ගුණාත්මයෙන් වැඩි. එතකොට හැදෙන්න යන කාලෙත් අඩුයි හැදෙන පොහොරත් ගුණාත්මයෙන් වැඩි. ඊටත් අමතරව මේ පොහොරේ කහදෙන මේ ගැඩවිලාගේ ඇඟින් පිට කරන සමහර හෝමෝන බහිස්රාවි ද්‍රව්‍ය
දියර පොහොරක් හැටියට අපිට පාවිච්චි කරහැකි. ඒතර මම කරන වැඩේ එහෙම වුණාම මෙන්න මේ උඩ තියෙන බටයක් තියෙනවා ඔයාලගේ මේ පේන්නේ. මේ චූට්ට තපරින් කරාමයි. එතකොට මේ බටෙන් මේ ගැඩවිල්ලුන් ගැඟවල් ටික ඔක්කොම හොදලා මම ගන්නවා වතුරක් හැටියට. දිය කරලා ගන්නවා. ඒ ගන්න එක තමයි අර කරාම වලින් පෙරිලා මේ ටැංකියට එන්නේ. එතකොට මේ ටැංකිය කරාම යරපු ගමන් अंगल देख वतुर पंपे उड़ती ඉස්සරලා දියර පොහොර ටික අදිනවා. එතකොට හැබැයි පොම්පෙට අඟලක් මදි වතුර. දැන් මම පොහොර ටැංකිය රඟලයිනේ දුන්නේ. පොම්පෙන් අඟල් දෙකක් අදින්න ඕනේ. එතකොට අඟලක වතුර අඩුවක් එයාට දැනෙනවා. ඒ අඩුවට එයා ගන්නේ ලිඳේ වතුර. තේරුණා? මේ කතාව පැහැදිලි නේද? මේකෙන් හේදෙනවා, හේදෙනේවා බටයක් කරා එකතු වෙන මේ ටැංකියට එකතු වෙන. මේක ලීටර 4500ක් එකතු වෙනවා. एक मे पोम स्टार्ट मे टैंकिंग दीयर पोहर सह वतुर देख मेक वगावटी वगा वतुर मालाइकल अभी वाला दीर पोर आदान गडवील पोर एक स्प्रेकिंग अति ना करे टैंकिया करे दिखा स्प्रे कर मम्मी सरल कर मे दीर पोर पंपर लीटर आर पंदा दीर पोर मेकेंट मे वे मे पोर संपूर्ण दीरलो मसे का मारे पास මේක දින කොම්පෝස්ට් එක ඔක්කොම කොටසක් ඉතුරු වෙන්න ගන්න. ගැඩවිල්ලත් එක්කම ගෙනිහිල්ලා දානවා. වගාවේ බිම සකස් කරලා හිටවන බෝගවල. එතකොට අපේ පස්සේ ඉන්නවා කියනවා ගැඩවිල්ල දැන් නැහැ කියනවා. එහෙමනම් මේ ගැඩවිලි පොහොර අපි හදලා පොහොරත් එක්කම දැම්මම පොහොරවල හම්බෙන පෝෂකත් හම්බෙනවා. පසට ගැඩවිල්ලත් හම්බෙනවා. ඉතුරු වෙච්ච කොටස එහෙම තියදී අලුතින් නැවත මේ වගාවේ ওই බෝගවසෙන් සුද්ධ කරන වෙලාවට සුද්ධ කරලා වදාලා ගොම ටිකක් දැම්මම මෙතන ඉතුරු වෙච්ච ගැඩවිලු ටික නැවත වැඩේ පටන් ගන්නවා ආයෙ. ඉතුරු කරපු කොටස ආයෙ ඊට පස්සේ ඒ ටිකත් අයින් කරගන්න. එතකොට මේ විදිහට මෙතනම කොම්පෝස්ට් එක හදලා ආරම් වගාවට දානවා ඝන කොම්පෝස්ට් එකක් ඇටියෙද. දියර පොහොරක් ඇටියෙද වතුර ගහන සෑම අවස්ථාවකම මල් වලින් දියර පොහොරක් ඇටියෙද ගහගන්න. මත අපිට දැන් වෙන පොහොරක් ආයෙ ඕන වෙන්නේ නැහැ. කොම්පෝස්ට් ඇටියෙද අපිම හදා ගන්න. පැහැදිලි නේද? ुणे කඩින් බක්කියෙන් පාන් කාලා කරගන්නවා ඒකෙම ලුණු ලුණු ගෙඩියකුයි මිරිස් කරලකුයි අරගෙන ගෙදර එන ටිකට අපි පාන් කාලා කාලා ඉවරයි මිරි ලුණු මිරිස් හැම්බරුවේ හැක්කේ ඇස් වලින් කඳුළු එනවා නහයෙන් සැර යනවා
ඊට පස්සේ මේකේ අදාළ පරතර වලට අඩි දෙකෙන් දෙකට හරි සමහර පරතරද වගේ නයිමිරි තේහි හදපු පේලිය හදලා ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේ පොහොර දාන්න අවස්ථාවක් එන්නේ නැහැ නේ රසායනික පොහොරව ගහමු වලට දාලා වැඩක් නැහැ නේ උඩින් කොම්පෝස්ට් එක ඊළඟට කරන්නේ මේ නෙර දෙක අතරට අර කොම්පෝස්ට් එක ආය මාසෙක අමාරකින් එන කොම්පෝස්ට් එක මේ හැදෙන මිරිස් ගහේ මේ නෙර අතරට දාලා ආය මැෂින් එකෙන් එතකොට අර වල් මාර්ගනේ කරන්නේ යන කුලියත් ඉතුරුයි පොහොර දාලා බිම සාමාන්‍ය ගුරු වෙන එකයි ඔය දෙක තුනම එකට වෙනවා මේ වෙලේ එතකොට මේකේ තියෙන මේ පොහොර රසයස් කරලා ආපහු පොල් ගහක් ගන්න ඔතන පොල් වගාවන් නිකන් තියනවා ඔහේ තියනවා ගහ මැරෙන්නේ නැහැ කියලා හිතියට ගෙඩි හැදෙන්නේ නැහැ අපි පොල් වගාවල් දැකලා තියෙන ගස් තියනවා ගෙඩි නැහැ හැබැයි අතුරු වගාව මොනවාම හරි කරනවා නම් ඒකේ ප්‍රතිඵලෙ පොල් ගහෙන් හරි අපිට දෙනවා මේක ආදායම ඇතහැරියක් පාඩුයි ඒ වගේ ඔයාලගේ වගාවල් ඇති ඒ දෙවත් ඇහැරි පොල් වගාවක් හරි යට පුළුවන් තරම් විතර වාතය දුරු කරලා ඒ වගේ වගාවකට එන්නේ කරා දිතා වගාවල් ගැන කියන්න මම මේ දිහා අතුරු වගාවල් කියලා දිනවා ඒකට හරක් කන්නේ කොළ වර්ග 10ක් ඕක පල්ලෙන් දැරලා ඒ ටික මේ වගාවට ඉහන්න පුළුවන් වුණා නම් කෘමිනාශක තමයි හරක කන්නේ තිස නිසා ඒ වගේ 10ක් අරන් පල් වෙලා මේ වගාවට ගැහුවාම කෘමිසත්තු ඉන්නේ නැහැ අච්චර ලොකු හරක කන්නේ නැත්නම් කෘමිසත් අර කොච්චර ඉසෙත් මුලක් කොලයක් හරි වරා කොළ හරි ඔය වගේ තියෙන 10ක් විතර හොයාගෙන කොහොමද මේ දැනට දියර පොහොර විතර යනවා ඊළඟ සැලසුමේ ඒක තියෙනවා ඊළඟ වලට පේන විදිහට මාළු ටැංකියක් තියෙනවා ඉස්සරහා තාලු පද්ධතිය මම එතෙන් ගිහින් කන්නේ ඕකෙන් ඉස්සරහට පොර තමයි හදන්නේ යන්නේ. මේක පෙන්වන ගමන් ඊළඟට කියන්න. එතෙන්ට ගිහින් ඉස්සරහ නේද? කලින් අර එහා පැත්තේ වලට යනකොට පෙනේ කලින් කොහිල වගාවක් තිබ්බ සාමාන්‍ය කාණු පද්ධතිය. හැබැයි මට මේ බිමෙන් මේ කාණු පද්ධතිය තුල කොහිල ආදායම විතරයි ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මම මේක ඉස්සරහට නිර්මාණයක් කරන්න යන එකක් නෙවෙයි. දැන් මේ මාළු ටැංකියක් හදලා මේක මාළු ගාලා ඉන්නේ. කාප්ලා ඉන්නවා මේක. ඊට පස්සේ මේක උඩින් පර්ලින් දාලා කුකුල් කූඩුවක් ගහනවා. ඒත් මොකද වෙන්නේ කුකුල් නුඬ ගන්න කෑම සහ උන්ගේ බෙටි ටික වැටෙනවා වතුරට. මාළුත් ඒක පුළුවන් තරමක් පරිභෝජනය කරනවා ඊට පස්සේ මාළුන්ගේ බෙටි ටිකක් එකතු වෙනවා මේ දෙකම ඊට පස්සේ දැන් සෝලා පොම්පයක් හයි කරලා තියෙන්නේ අඟලක මේ ටික ඊට පස්සේ මේ වතුර ටික ඔක්කොම ඒකෙන් උඩ ටැංකියට යනවා එතකොට මේ මාළුන්ට විස වෙන්නේ නෑ වතුර ළිඳෙන් එන වතුර පාර මෙතුමින් අලුත් වෙලා මේ ටැංකියට වැටෙනවා මේකේ තියෙන පොහොර තියෙන වතුර ටික අර ටැංකිය හරහා බින්දු හරහා වගාවට යනවා කුකුල් බෙටි සහ මාළු බෙටි දෙකම දිහේ වෙච්ච පොහොර පොහොර හැටියට වතුර යන අතරේ මට මේක ආදායමක් හැටියට අනාගතේ ඉහලින් කුකුල්ලුන්ගේ ආදායමකුත් වෙනවා බිත්තර වෙන්න පුළුවන් මස් වෙන්න පුළුවන් යටින් කිසිදු මාළුන්ගේ ආදායමක් වෙනවා ඒකර මෙන්න බලන්න බිම කලවනාකරණය වෙන විදිහ ඉතල කොහිලා ආදායමක් විතරක් තිබ්බ තැන අද සත්තුන්ගෙන් රස නිෂ්පාදන දෙකක් වෙනවා තමතරව ඊතර වතුර තිබ්බ වතුරත් පොහොරක් හැටියට වගාවට ගන්න පුළුවන් නැත්නම් අලුත් තාක්ෂණය කියන මේක දිගේ පාවෙන පොම්පයක් යවුවනම් පොම්පෙන් දෙකක් වගාවල් වලට වතුර ගහන්න පුළුවන්. පොර වතුර. එනවා උඩ ටැංකිය වලට පුරවන්න ඕනෙත් නැහැ. තව අවුරුද්දකින් ඔයාලා එනකොට මේක ලස්සනට ඒ කුකුල් කුටුවක් හැදිලා තියෙනවා. ඊළඟ සැලසුමේ ඉන්නේ එතන. ඒක යන එන වගා වගාවක් හැටියට තිබෙන අන්නාසි. ඒකට මේ තියෙන්නේ පරණ ගහ. ඒකට පරණ ගහේ ආයේ ආපු පැලේ තමයි ඔය තියෙන්නේ ඔය ගහ. ඒ පරණ ගහේම අන්නාසි වල ලක්ෂණයක් තමයි කොළ අතරින් අතරින් පැලේ එන්නේ. ඒකට හිටවපු මුල් ගහ මුල එකයි
ඊළඟ එන පැලේ එන්නේ ඊට උඩින්. ඔබට හිතවපු තැන පොලිතින් එකක උනත් මේක හිටවන්න පුළුවන් හානියක් නැහැ. කෙහෙල් ගහේ වගේ වෙන තැනකින් නෙමෙයි පැලේ එන්නේ. මව් ගහේම කොළ අතරින් පැලේ. එතකොට එහෙම මේ මාපු මේ පරණ ගස්වල මේ කියන්නේ මේ පරණ ගහ මේ ලොකු ගහ වෙයි තියෙන පරණ ගහ. මේකේ කොළ අතරින් ඔහොම පැලයක් තිබිලා මෙහෙම මේ වගාව තිබුණා මේකේ. හැබැයි දැන් මේකේ ඊළඟ එන පැල දුර්වල වෙනවා. මේකේ යමු ගිරියක් එයි. හැබැයි අපි මේක වගාව අලුත් කරන්නේ. දැන් මේ තියෙන්නේ අලුත් කරන සිස්ටම් එක. එතකොට මොකද කරලා තියෙන්නේ? සම්පූර්ණ මේ යන්නාසි ගස් ටික අයින් කරලා හොඳ පැලේකින් කඩලා අරගෙන වෙන් කරගෙන මේවා ඉසිත් කරනවා අවශේෂ. මෙන්න මේ අර මැෂින් එකෙන් මේ තියෙන ආපෞතරයක් මම කිව්වේ. මැෂින් එකේ නෑවා. දැන් ගොම පොර ටික දැම්මා. මේ ආයෙ දාලා හිටවලා තියෙනවා. දැන් ඕකෙත් ඔය ගහේ ගෙඩි ආයෙ තිබ්බට වඩා හොඳට ගහස අරු වෙලා එනවා. දැන් හිටවලා දවස් කීපයක් ඔය. ඊට පස්සේ ඕකේ කොළ අතරින් එන ආයෙ ඊළඟ පැලේ දෙවෙනි ගහ හොඳටම හැදේ. දෙවෙනි ගහෙන් තුන්වෙනි ගහෙන් පස්සේ ආයෙත් කොළෝ නිතරු එනවා. ආයෙත් මේ විදියට ගහ අයින් කරා පස සාර්ථක කරා ආයෙ හිටෙව්වා. එතකොට ආයෙ දෙවෙනි පාර වලට සල්ලි වලට පැලගන්න සල්ලි නිෂ්පාදන පැලවිදමක් යන්නේ නැහැ. එතකොට වෙනස් කරන එක තුල අනිත් අනිත් ලොකු ලොකු ගෙඩි හැදෙනවා. සිලෝ එක සමහර දෙක ගෙඩි හැදෙනවා මේ. මේ ඉස්සර වගාව අයින් කරු නැති වගාවල් අර එහා පැත්තේ පේන්නේ වලට අනිත් නේරවල් වල. ඔහු මේ විදියට බෝගේ නිතර අලුත් කරා. පස කම්පෝස්ට් කරනවා. එතකොට අර විදියට මෙන්න වතුර මාල් තියෙනවා. විදේ තියෙන ගැළවිලි පොහොර එනවා. ඇවිල්ලා මේ කොළ අතරින් ගහේ මුලට යනවා. කොළත් එමෙනවා. බිමින් දාපු කොම්පෝස්ට් එකක් තියෙනවා. ඒක මුලෙන් ගන්නවා. හැදෙන්න බැයිද එතකොට? ලොකු කැපකිරීමක් කරන්න ඕන. විශ්වාසයක් තියාගන්න. මේ දාන පොහොරෙන් පොල් ගහක් යම් ප්‍රමාණයක් ගන්නවා. ඒ වගේම දකින්න පුළුවන් මේ හැම පොල් ගස් හතරක් මැද්දෙම තව මොකක් හරි ස්ථිර භෝගයක් තියෙනවා මේ අලිපේර. දැන් මේ අලිපේර වල ගෙඩි තියෙනවා. දැන් අර ගහේ ගෙඩි තියෙනවා. පේනවද? ඉරිගෙකක් තිබ්බම මේ කැරිලා ගෙඩි ගොඩක් තිබ්බා. එතකොට මේවා දැන් පීදිලා තියෙනවා අවුරුදු තුනේ. මේ වයසෙන් පීදී. එතකොට පොල් ගස් හතර මැද්දෙන් අලිපේර ගහකුත් හැදිලා තියෙනවා. ඒත් මේ භෝග අවශේෂ වලින් එන පොහොර ඒවා ටික ඒ විදිහට ගන්නවා ආදායම. ඩබල් වෙනවා ඉස්සරහට ගියාම කිබල් වෙන එක ආයේ තේන්නන්න කොහෙද කාන්නේ මේ කන්නේ ඒතර මේ අන්නා කියන කුරුල්ල ගැන ඒවා කියන්න ඕනද අන්නා කියන ආලෝක ප්‍රමාණවත් මෙහෙම ගස් තියෙනවා අන්නාසිවල ආයි දැන් අන්නාසිවලට දැන් මේක අපි දැන් ටෙක් කළා අපි ওই අන්නාසි කරන එක පලාත් වලක් කරන්නේ අතුරු වගාවක් හැටියට ඒතර මේ අපේ වැටෙන අවුවත් එක්ක ඇත්තටම මේ අතුරු වගාවේ හේවන තියෙන තරමට මෙයාට වාසි ඒ තරම් අවුව සැරයි අපිට මේ ගහට ගැළපෙන්නේ නැහැ මේ රතු වෙනවා කොලත් එක්ක තොට ඒක නිසා මේ හේවන තමයි හොඳම හේවන මේ ගස් ඔක්කොගෙම වැහිලා තියෙන මේ හේවන තමයි හොඳටම හැදෙන්නේ. දැන් ගම්පහ පැත්තේ වගේ නම් මේ කෙසෙල් ගස් වගේ හිටියම සමහරවිට බැරි වෙයි. පොල් ගහේ හේවනි විතරයි හරියන්නේ. දැන් අපිට එහෙම මේ වීලි කලාපෙට කිය ගැටලුවක් නැහැ මේ හේවන වැඩි උනා කියලා. මම මැදලා වගුවක් වැටෙනවනේ. තොර මේකේ කුරුල්ල වර්ග දැන් මේ හිටවන කොටත් මේ කොළ අතරේ මේක මුල්න්නේ මේ මේවා කඩා ගලවන්න ඕනේ. හිටවන වෙලාවයි වල විතර හරි හිටවනවා නම් දැනගන්න. අපි ගැලෙවුවා මේ සුදු පාට මුලක් මේ පේන්නේ. මේක තියෙද්දි මෙහෙම තර කුරුට්ටා හින්දා මුලෙන් පරක්කු. මොකද මේක ගලවලා අරිනම් වාණිජෝ කරන කෙනෙක් නක් විනාශ කළා ඔබලා දී විනාශ කළා ඔබලා එහෙම හිතවන්නේ. මොකද මෙන්න මේක තමයි හොඳම පැලේ. මේ පැලේට අපි කියනවා ඔක්සිමොරේයා කියලා. මෙන්න මේ වගේ කඳ අතරින් ආපු කුරුල්ල තමයි මේ තියෙන්නේ කොළ අතරේ. ඊළඟට මේකේ ගෙඩියේ උඩින් එන එක යනවා කියලා කරඬුව කියලා. එයත් හිතෙන්නේ. ඊළඟට මේ ගෙඩිය නැට්ටෙත් එනවා කුරුල්ල. එයා කින නතු මොරේ යකි. ඊළඟට මේ අලේ කපලා මේ අලේ කොහේ හරි වල දෙනු මේ අලේ නුත් එන්න. ඒක මු පැල වර්ග හතරක් තියෙනවා නා අපි ගන්න. මේ හතරෙන් හදන්න ගන්නේ මෙන්න මේ කොලාට දින්න මෙන්න මෙයා තමයි. හේතුව වෙනසක් තියෙන්නේ කාලේ. කරඬුවක් කියන එකේ මේ වගේ වික මේ වික හදිච්ච කොළ විදියට අනුවර්ධනය වෙච්ච කොළ නෙවෙයිනේ තියෙන්නේ මලක් වගේ. එයා මේ වගේ කොළ වගේ විකරණය වෙන්නේ එයා මාස 6-7ක් ගන්නවා ගහ. එතකොට ඒක ගෙඩියක් දින්න අවුරුදු 2ක් යනවා. මේ පැලයක් හිටවුවොත් අවුරුද්දෙන් ගෙඩි ගන්නවා. ඒතර මුලින් එන පැලෙත් ටිකක් ඊට වඩා වේගී වර්ධන වේගී ආඩුයි. එයා අවුරුදු එකමාරක් ගන්නවා. ඒ වගේ අර වයස විතරයි වෙනස තියෙන්නේ පැලේ මොක හිටියවත් ගෙඩිය ගන්න පුළුවන් වයස යන. දෙකේ ඉඳලා පල්නේ හැදින්නේ මෙයා තමයි ආඩුම වයසෙන් ගෙඩියක් දෙන්නේ. ඒ නිසා තමයි මේ කුරුල්ල ගන්න. වෙනසක් නෑ නැත්නම්. ඒක අවුරුද්දෙන් එයාගේ පල්නේ නෙවෙයි. නෑ ලඩු පුළුවන්. ප්ලෑන්ටර්ලා හිටවන්නේ හරියටම අවුරුද්දෙන් ගත්තා. ගණන් බිල තියෙන කාලයල්ලුවත් හරිය මේ කාලේ ගණන්. දැන් හිටවවුත් මේ වෙලාවේ මම ඊළඟ අවුරුද්දේ හරියට මේ කාලේ කපමු. ඒකට දැන් මම මේ විල අල්ලලා තමයි මේ හිටවන්නේ. ඔව් ගස් ගස් දෙකක් අතර සාමාන්‍යයෙන් අඩියක් තියෙනවා. ඔකේ ක්‍රම කීපයක් තියෙනවා. දෙපේලි ක්‍රමය කියලා කියනවා. එතකොට පේලි පැල දෙකක් අතර අඩි දෙකයි
පේලිය දිගේ පැල අතර අඩිය. ඒ වගේ දෙපේලි දෙකක් අතර ආයේ අඩි හතරක් අරිනවා. යන්න එන්න ඕනනේ. වැඩි දුර තිබුණොත් කොළ කපනවා වෙනම දෙයක්. නමුත් අවම අඩි හතරක් තියෙන උන දෙපේලි දෙකක් අතර අපි යන වීදිය. දැන් මට මේකේ මේ වීදියේ අඩි හතර කොහොමද තියෙන්නේ? දැන් කොළ කපන්නේ. ඈ කියෙන්නේ. නෑ නෑ. මුළු වැටෙනවා නම් ඒ වතුර මදි හරි මොකක් හරි නැත් සීන වුණොත් තමයි. पटा එතකොට එකවරම ගහ පොඩි හරි ලොකු හරි ඔක්කොගෙම ගහ ලොකු වෙනවා ලොකු ගෙඩිය පොඩි ගහ නම් පොඩි ගෙඩියක් විදියට එකවරම ගෙඩි ගන්නවා නෑ දානවා අපි හැන්දෙන් හරි අර අවුස්සක් අපේ එකක් දානවා එතකොට එහෙම ගෙඩි ගන්න පුළුවන් දැන් මේ වගේ ඔයාලට වායස හරි නිල වෙනවා මේ කාලේ කියලා දෙහෙත් දාලා මාස හතරෙන් ගෙඩි කැපුවා අපවාදිත කරන්නේ කර වාසියක් වෙනවා නෑ නෑ ඒ කොළ නම් කපන්නේ අයි යන්නේ පහසුවට නෑ ඒ වෙන කප්පාදුවක් නෑ මේක දිනේ පළ ගලවලා අලුත් කරන එක විතරයි හිටවන තැන. කොළ ප්‍රමාණයක් තියෙනවද ගෙඩියක? 5 තමා සාමාන්‍ය බෙහෙත් දාන ඕනම් දාන්නේ. එහෙම නොකර හිටියොත් ගෙඩි 11 අනිවාර්යෙන් ඉබේ ගෙඩියක් එනවා. ඒතර ලොකු ලොකු ගස් වල තැන් තැන් වල ඉබේ දෙනවා. දැන් මම මේ කිමිකල් එකවත් දාන්නේ නැහැ. මම හැදෙන විදිහ තමයි ගන්න. බොහෝ විට එකවර හිටවුවාම ওই මාසෙට පරතරය ඇතුලේ එකවරම ගෙඩි එනවා. ඒක එකම දවසේ කපන්න ඕන නම් එකම දවසේ බෙහෙත් දානවා පොත. පොඩි ගෙඩියක් එනවා ගහෙත් එනවා ලොකු ගහෙත් එනවා. දැන් ඔය ඔයාලම ආපු මේ තෙලේ වෙනස් නේ දන්නා කියලා පොලිතින් එක කුඩ් දාලා තියනවා නේ. එතකොට දැන් ඔය තියෙන්නේ ගෙඩි හතරක් කඩපු ගහ. බලන්න ඒකේ වැල වගේ ඔය පොලිතින් එකේ හිටවපු එක මාව් ගහ වැටි වැටි ගිහිල්ලා තැන් තැන් වල දැන් වැල වගේ තියෙන ගහ. දැන් මොකෝ කොයි ගලවල අලුත් කරගෙන තමයි ඔයර එහා තෙලේ ඔය එන්නේ. ඔය අවුරුදු හතරක් ගෙඩි කඩනකල් ඔයකේ වල් ගහක්වත් එන්නේ නැති වෙන්න තමයි අර පොලිතින් එක දාලා. හොඳට බීම සකස් කරලා කොම්පෝස්ට් දාලා පාත්ති හදලා අඩි 3ක් පළලට ওই පොලිතින් එකෙන් වහනවා. වහලා අඩි 2කේ පරතරයට අන්නාසි පැලේ ඉඳලා තියෙනවා. එතකොට වල් ප්‍රශ්න නැහැ. අර හදපු පාත්ති දැන් අද උතනින් කකුල තියලා පෑගුවත් එබෙනවා. අයිදා හදපු දවසේ අර බුරුලට තිබ්බ විදිහටම එබෙනවා. ඇයි වැස්සකටවත් මේක තෙමුන්නේ නැහැ. කුස්තු රසට මඩ ගිහිල්ලා තද වෙන්නේ නැහැ පොළොව. එතකොට මේ පොලි මල්ච් එකක් භාවිතා කරන එක හරි වාසි. වල් ගහ එන්නේ නැහැ පොළොව තද වෙන්නේ නැහැ. පළවෙනි පාර විතරයි කොම්පෝස්ට් දාන්න වෙන්නේ අය දාන්න වෙන්නේ අවුරුදු 4ක් යනකල් ඒක තමයි තියෙන අවාසිය. ඒතර ඒකට විකල්පයක් හැටියට තමයි ඔන්න ওই පේලිය වල ඔයාලට පේනවා ඇති මේ දෙපැත්ත බුරුල් වෙලා තියෙනවා පාත්ති දෙපැත්ත. එතකොට කරන්නේ මෙන්න මේ ගොම වගේ දේවල් දෙපැත්තට දාලා හරි මැෂින් එකෙන් හාන. පොඩි ඉන්ටර්කල්ටිවේටරයක් කීම රොටරි එකක් කරකින පොඩි මැෂින් එක. එතකොට මොකද වෙන්නේ මේ පැත්තට රින් ගන්න හැදුවා නම් අර පාත්තියට කෙහෙල් මුලක් ඒකක් කැඩෙනවා. අර පැත්තේ හානකොට ඒ පැත්තෙන් පොල් මුලක් හැන්දුවා රින්ගණ්ඩාවන එයත් කැඩෙනවා. එතකොට මම දැන් මේ කැඩුනා කියලා යට හානියක් වෙන දෙන්නේ නැති වෙන්න පොහොර දාලායි මේක කඩන්නේ හානි. එතකොට කැඩිච්ච තැනින් එන කෙදි මුල් වලින් කෙහෙල් ගහත් ඒ පොහොර ටික ගන්නවා. පොල් ගහත් එහා පැත්තෙන් පොහොර ගන්නවා. එතකොට ගස් මොකකටවත් හානියක් නොවෙන්න අන්නාසි ගහට කෙහෙල් මුල් හරි පොල් මුල් හරි නොවන විදිහට තමයි මේ විදිහේ කර්මය කරන්නේ. රෝයලක් නිකම් ඔය පොල් වගාවක් යට අන්නාසි වගාවක් දැම්මම අවුරුදු 3-4 යනකොට නිසරු වෙන්නේ අර දේ නොකරන නිසා. අන්නාසි ගහට ගන්න තියෙන පොහොර ඔක්කොම මේ ප්‍රබලයා විසින් ආක්‍රමණය කරනවා. ලොකු මුල් නිකෙහෙල් මුල් පොල් මුල් ගෙහින් ආක්‍රමණය වෙනවා. පොර තිගානකට බත් දුන්නා වගේ දෙකට කඩලා මේ පැත්ත කපන් අඹ මේ පැත්ත කපන් කියලා වගේ හානවා. මං කකුල් කඩනවා. මේ පැත්ත ටික යා ගන්න එහා පැත්ත ටික යා ගන්න. ඔය විදිහ තමයි අවුරුදු 4ක නඩත්තු කරේ. කොයි පොහොර පස්සේ ඉන්නේ නැහැ. ගෙඩි හතරක් කරලා තාම දැන් ඔය අයින් කරනවා දැන් මං ඕක මට නිසරුයි. දැන් ඔය තමයි අයින් කරන සමහරට ඔයාලට නිසරු නැතුවයි. මට දැන් ඔය නිසරුන තමයි දැන් ඔය අයින් කරලා ආයලුත් කරනවා මම. අවුරුදු හතරක් වෙනවා. දැන් 3 කිලෝ ග්‍රෑම් 500 විතර ගෙඩි නෑදෙන්නේ. 3 කිලෝ කහමාරි විතර ගෙඩි හැදුනා. ඊළඟට 3 වෙනි අවුරුද්දේ නට කිලෝ 1යි.
අන්නාස කිලෝ එකක් කියන්නේ රුපියල් 400ක් 500ක් වෙනවා. අමතර ආදායම්. ඊළඟට දැන් මම මේක ඔයාලට කිව්වා නේද කුඹුරු ඉඩම. මේ එක භෝගයකටවත් සුදුසු ඉඩමක් නෙවෙයි. ඒක මේකෙ මම නිර්මාණය කරලා තියෙන්නේ පොල් ගස් දෙකක් අතර පරතරයේ අඩි 26යි. පොල් හිටවන පරතරය ඒක තමයි. 26න් 13ක් මේ වලක් කරලා තියෙනවා කානුව තියෙන්නේ. මේ 13ක් වලක් කරලා අඩියක් ගැඹුරට ඒ පස් ටික දාලා තියෙනවා තව 13ක් ගොඩ බන්ට් එකක් ඇදියේ. බන්ට් එකේ ආයිනේ පොල් ගහ හිටවලා 13ේ වල සහ 13ේ ගොඩ මේ පෙළ විදියට මේකේ ගොඩ එකයි කාලයි කුඹුරේ එකයි කාලක් වල. ඒක මුල් කාලේ මේකේ මේ පොල් හිටවපු මුල් අවස්ථාවේ සහ කෙහෙල් මුල් අවස්ථාවේ මේ කානුවට හොඳට අවුව වැටෙනවා. ඒක මුල් කාලේ උඩ ඉඳලා පැරසුත් ක්‍රමයට වී ගහනවා. තොර දෙකමාරක් තිබ්බ මගේ කුඹුරෙන් එකයි කාලක් මම වී වලට යොදා ගන්නවා. ඒක මේ බන්ට් එකට තවම පොල් හිටෙව්වා විතරයි කියලා හිතා ගන්න කෙසෙලු හිටෙව්වා විතරයි හොඳට අවුව වැටෙනවා. මේ එකයි කාලේ අතරේක බෝ කරන උරු මිරිස් උදු මුන් කවුටි කරනවා. දෙකමාරක් තිබ්බ වී වගාව හදාගත්ත එකයි කාලක් බවට වී කරන්නේ. එකයි කාලක් කරගත්ත අතරේක. මේ කරලා මේ පේලි අතර අඩි 13ක් පළල පේලි දෙපැත්තේ කෙසෙල් හිටෙව්වා. කෙල් ගස් පේලි දෙකක් අතර අඩි 13යි පේලියේ පැල අතර අඩි 6යි නැත්නම් 8යි. ඒක දෙපාර්තමේන්තු පරතරය අපි දෙන්නේ කෙසෙල් වලට අඩි 10යි 10යි පරතරය. සාමාන්‍ය අපේ නිර්දේශය. මම 13යි 6 පාවිච්චි කරා. ඒක දෙකම සමාන නැති 10යි 10යි 13යි 6යි වගේ. ඒක හිටවන කෙල් ගස් අක්කර දෙකම හරි හිටවන පැල ගානම ඉඳවිලා. ඒකට ඒ වෙලාවේ එහෙම වුණාම එකයි කාලක් වී කරලා එකයි කාලක් අතිරේක භෝගත් කරලා අක්කර දෙකමාරක කිසිලි පිටවර. ඒක අක්කර 5යි. අක්කර අපි දලු කඩන්න පටන් ගත්තා. 6 ඉඳලා සතියෙන් සතිය දලු කඩනවා. ඒක මට ඇත්තටම මේ මිනිස්සුගේ පඩි ගෙවන්නේ දලු කඩනවා. අද කොහේ දලු මිටියා පාරක වරනේ ඔයාලට හොයා ගන්න කොහෙද. හැබැයි අපි ඔකේ රස දන්නවා. මුරක තක්කාල් දාලා කොහේ ලැඹුලක් තියෙනවා නම් කන්න පුළුවන් කියලා දන්නවා. ඒකට බෙහෙත්තරවත් ගන්න කොහේ දලු මිටියක් නැහැ. මෙහෙම ආපහු සැරයක් හිතන කොහේ ලීටෙවොත් සරු නැහැ. පරණ කොහිල කාලේ ඉතුරු වෙච්ච කොටස් මැරෙන්නේ නැහැ. ඒකෙන් කැමතැනිම රිදී එනවා. මුල් ගිහිල්ලා පොළොව තද වෙලා ගොඩ යවුල් ගොඩක් තියෙනවා. මේ ඒක නිසා නැවත වතාවක් මම කරනවා මේකෙදි. ආපහු ඒ කොහිල කානුවට පොඩි බැකෝ යන්ත්‍රයක් දාලා පස්සෙන් පස්සට යනගම බැකෝ යන්ත්‍රේ මැද වෙනම බන්ට් එකක් හදනවා. මේ හදලා තියෙන්නේ ඒක තමයි. මේ ගිනි පරණ ඒ තිබ්බ කොහිල වලේ ඔය අවශේෂය පැල වෙලා තියෙනවා. ඒක මේක හදන වෙලාවේ මේක යටට පොඩි කර 10යි ආ මේ වගාව තියෙන කෙහෙල් කොට වම ඔක්කොම පුරවලා තමයි මේ බන්ට් එක හදන්නේ. බන්ට් එක හදනවා මේ බන්ට් එකේ මෙහා ඉංග්‍රීසි ඉන්න ඉන්දනවා රාජාලයක් මේ උරෙත් ඉන්දනවා කෝටු ගහලා තියෙන්නේ එහෙම තමයි. මේ උරේ තලවැලක් ඉන්දනවා එහා උරේ තලවැලක් ඉන්දනවා ඒකේ කෝටු ගහනවා ඒක යවනවා අලවැල් දෙක පෙළේ කානුව ඇහෙන. ජජ් මේ මැද්දෙන් කිරියල දෙන්නක් ඉඳලා තියෙනවා. මෙතන ගා නැහැ. මේ දිගටම බලන්න තියෙනවා. මේ දෙන්නගේම අල ගැලවෙනවා මාස 9. ඉතින් එතකොට මෙහි මේ අල ගලවනකොට එහා පැත්තේ කානුව ඇහෙනවා මේ පැත්තෙන් අල ගලවනකොට එහා පැත්තේ කානුව ඇහෙනවා. මැදාලික් ගලවනකොට සමතලා වෙලා යනවා. අන්න එතකොට අර තිබ්බ කොහිල කානුව නැවත වතාවක් පස බුරුල් වෙන ගමන්ම කානුව වෙනුවට අල ගලවන ගමන්ම මම හැමනක් කරනවා. ඊට පස්සේ අර කොහිල වලේ දින කරටි ගිනල්ලා මේකේ ඉන්දනවා. අර වෙලා ඊට පස්සේ මේ සිස්ටම් එකට හදනවා. ඒක මේකට මේ තියෙන වතුරෙම මේ ඇසොල්ලා. ලැබුවත් යට වෙන පොහොර වෙනවා. ඒක දෙවෙනි පාර හැදෙන කොහිල ගහ අර පළවෙනි ගහට වඩා ගොඩක් ලොකු වලයක් එනවා. ඒක මේ විදිහට තමයි පසකුණු ස්ථාපනය කරන්නේ. එහෙනම් අපි ගොවිපල බලලා ඔබට හොඳ අදහසක් ගන්න ඇති. ඉතින් එතුමගෙන් ඔබට අදහස් ලබා ගන්න හැකි වේවි. ආරාධනා කරනවා එතුමට දුරකථන අංකය හැකිනම් දෙන්න කියලා අවශ්‍ය කටියට භාවිතාවට ගන්න. ඔබතුමාව සම්බන්ධ කරගන්නට. ඔව් ඇත්තටම මම කෘෂිකර්ම ප්‍රදේශයක හැටියට පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුරාධපුරේ තලාව තියෙන කොට්ටාසේ වැඩ කරනවා. මාව හම්බෙන්න ඕන නම් විශේෂයෙන්ම රාජකාරී මේ වශයෙන් උනත්
ගවුඳ බදා දින වල කාර්යාලයේ ඉන්නවා එහෙනම් ඊට අමතරව පෞද්ගලිකව කතා කරන්න ඕන නම් මගේ දුරකථන අංකය 077 63 13 576 මම ඉෂාර එහෙමනම් ගොඩක් ස්තුතියි ආයුබෝවන් ඉෂාර මහත්මයා ආයුබෝවන්